කෙලෙකම ස්ථාපිත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ලාබරමු කරන කර සංවිධාන ගැන තමයි අපිට තියෙන දෙවෙනි වීඩියෝ එක. ඉතින් මෙතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දැන් පළවෙනි වීඩියෝ එකේ කතා කරපු මූලික හැඳින්වීමේදී අපි කරගත්තු ලැබින් හා ගෙවින් ගිනුම ඊට පස්සේ ආදර්ශීය දාම ප්‍රකාශනය ඊට පස්සේ අවසාන වශයෙන් බාහිර ප්‍රාකාරයේ ගිනුම සහ මූලිකත්ව ප්‍රකාශනය කියන ප්‍රකාශන එකිනෙක හදන විදිය. ඉතින් එතෙන්දී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන මුලින්ම ලැබීම් හා ගෙවීම් ගිනුම සහ ආදායම් ප්‍රකාශනය පිළිබඳව ප්‍රථමයෙන් එතනින් පස්සේ එතනින් අනතුරු අපි කතා කරනවා. එතනින් මේ ආශ්‍රිතව ආදායම් ප්‍රකාශන ආශ්‍රිත විශේෂ ආදායම් ප්‍රබෝධයන් කීපයක් තියෙනවා. එකක් සමාජික මුදල්, එතකොට ඒ සම්බන්ධ නියන්ත්‍රණය කරන විදිය, ඒ වගේම පරිත්‍යාග, පරිත්‍යාග ලැබීම් කොහොමද අපි ගිනුම් තියන්නේ, ඒ වගේම ඇතුළත් වීමේ ගාස්තු වගේ විශේෂ ආදායම් වර්ගයක් තියෙනවා. ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් ගිනුම් තැන්ම කරන්නේ කොහොමද කියලා මේ තෙන්දිම මේ අරුතෙම කතා කරනවා. ඉතින් ඒ වගේම ඊට පස්සේ අපි බාහිර ක්‍රියාකාරකමක් එක්ක මේ සමිතිය කටයුතු කරන අවස්ථාවක උදාහරණයක් විදිහට ආපන ශාලාවක් කරගෙන යන සමිතියක කොහොමද ගිනුම් හදන්නේ කියන එක ගැන කතා කරමු. ඉතින් මේ වීඩියෝ එක බලන්න කලින් මම ආරාධනා කරනවා අපි පළවෙනි වීඩියෝ එක බලුවේ නැත්නම් ඒක බලලා මේ වීඩියෝ එක බලන්න කියලා. හොඳයි. අපි දැන් බලමු මෙතෙන්දී සාමාන්‍ය සමිතියක අපි කතා කරපු විදිහට සමිතියක මුදල් ගනුදෙනු රාශියක් ඇති වෙනවා. ඉතින් සාමාන්‍ය මුදල් ගනුදෙනු පාලනය කිරීමක් අවශ්‍යයි. මුදල් ගනුදෙනු පාලනය කරනවා කියන්නේ ගොඩක් වෙලාවට වංචා වෙන්න පුළුවන්, වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒවා ආවම වෙන විදිහට අපි විධිමත් විදිහට සටහන් තබා ගනිමින් අපි තොරතුරු සටහන් කරගැනීමේ ක්‍රියාවලියක් පවත්වගෙන යන්න ඕනේ ආයතනයක. ඉතින් මේ වගේ ආයතනයක මේ නිසා සාමාන්‍ය ව්‍යාපාරයක අපි හදන මුදල් පොතට සමාන තව වෙන නමකින් අපි හදනවා ගිනුමක්. ඒකට අපි කියනවා ලැබීම් හා ගෙවීම් ගිනුම කියලා. ඒතර මේ ගිනුමේ තමයි අපි සියලුම මුදල් ගනුදෙනු ටික සටහන් කරගන්නේ. සාමාන්‍ය ව්‍යාපාරයක අපි හදන මුදල් ලැබීම් ජනලය ගෙවීම් ජනලයත් එක්ක අපි හදන මුදල් පාලන ගිනුමට සමානයි මේ ලැබීම් හා ගෙවීම් ගිනුම. එතකොට මෙතෙන්දී සාමාන්‍යයෙන් මේක හදන්නේ මුදල් පදනම මත. මෙන්න මේ මූලධර්ම ටික මතක තියාගෙන එතකොට අපිට ගණන් හදනකොට හරියයිසෙ. එතකොට මුදල් පදනම කියන පදනමට තමයි හදන්නේ. මුදල් පදනම කියන්නේ අපි මොන කාලච්ඡේදය වෙනුවෙන් ලැබිච්ච සල්ලි ටිකක්ද, මොන කාලච්ඡේද වෙනුවෙන් ගෙවපු සල්ලි ටිකක්ද කියන එක අනුව නෙමෙයි. මෙතෙන්දී පොදුවේ අවුරුදු තුනදී ලැබිච්ච ඔක්කොම හර කරනවා, ගෙවුවේ ඔක්කොම බැර කරනවා. ඉතින් අන්නේ පදනම තමයි අපි කියන්නේ මුදල් පදනම කියලා. හැබැයි මේ පැත්තේ අපි කතා කරන ආදායම් ප්‍රකාශනය කියන එකේ ඒ ලක්ෂණේ නැහැ. ඒකෙදී අපි හදන්නේ උපචිත පදනම. ඒ කියන්නේ කාලච්ඡේද අදාළ ආදායම් සහ වියදම් විතරයි මෙන්න මෙතෙන්දී ආදායම් ප්‍රකාශනයේදී සැලකිලට ගන්න. මේ නිසා මෙතන ප්‍රධාන වෙනස්කමක් තියෙනවා මේ දෙපැත්ත ගැන කතා කරද්දී. එතකොට මෙතෙන්දී අපි ලැබීම් හා ගෙවීම් ගිනුම නම් මුදල් ලැබීම් ගෙවීම් විතරයි සටහන් කරන්නේ. මුදල් ගනුදෙනු නිසා මුදල් ලැබීම් ඒ වගේම ගෙවීම්. ආදායම් ප්‍රකාශනය අපි සටහන් කරන්නේ ආදායම් සහ වියදම්. ආදායම් සහ වියදම්. එතකොට මෙතෙන්දී ආදායම් වියදම් හඳුනගෙන සටහන් කරද්දී අපි දැනගන්න ඕනේ ඒවා හැම වෙලාවකම උපචිත පදනම මත මේ ප්‍රකාශයට දාන්න. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ අදාළගයන් ගණනය කරද්දී සල්ලි වලින් ලැබිච්ච ප්‍රමාණයම නෙවෙන්න පුළුවන් අපේ මේ උපචිත පදනම අනුව අපේ අවුරුදුට දාලා අදාළයි. ඉතින් ඒ නිසා සමහර සල්ලි වලින් ලැබිච්ච ප්‍රමාණයට වෙනස්කමක් වෙන්න පුළුවන් ආදායම් ප්‍රකාශනයේ වියදම් විදිහට යන්නේ ආදායම් විදිහට යන්නේ. ඉතින් ඒ නිසා අන්නේ වෙනස්කම් දෙක හොඳට තේරුම් ගන්න මේ ප්‍රකාශන දෙකත් එක්ක. ඊට අමතරව මෙතනදී අපිට තව කාරණයක් තියෙනවා. ඒ තමයි අයබාර සහ ප්‍රාග්ධන. ලැබීම් හා ගෙවීම් තමයි ලැබීම් හා ගෙවීම් මේ සටහන් කරන්නේ. මේකත් මූලධර්මයක් විදිහට මතක තියාගන්න මේ තුන හරියයිසි. අයබාර හා ප්‍රාග්ධන ලැබීම්. අයබාර කියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම මතක තියාගන්න කෙටි කාලීන. නැවත නැවත සිදුවන කෙටි කාලීන කියලා. හැබැයි ප්‍රාග්ධන කියන්නේ නැවත නැවත සිදු නොවන කෙටි දිගු කාලීන කියලා. එතකොට මේ අයබාර සහ ප්‍රාග්ධන කියන දෙපැත්තෙම ලැබීම් වගේම ගෙවීම් අපි මේ ලැබීම් හා ගෙවීම් ගැන ඇතුලේ සටහන් කරනවා. කිසිම වර්ගීකරණයක් ප්‍රභේදයක් සිද්ධ කිරීමක් නැහැ. එතෙන්දි හැම ලැබීමක්ම හැම ගෙවීමක්ම ලැබීමක් නම් ලැබීම් ගෙවීම් ගිනුමට හර කරනවා, ගෙවීමක් නම් ලැබීම් ගෙවීම් ගිනුමට බැර කරනවා. ඒකයි මූලධර්මය. හැබැයි මේ පැත්තේ අපි සාමාන්‍යයෙන් ආදායම් ප්‍රකාශනය හදද්දී අයබාර දේවල් විතරයි. ඒ කියන්නේ අපි නැවත නැවත ඇතිවන කිටි කාලීන වියදම් සහ ආදායම් දෙපැත්තේ විතරයි අපි ආදායම් ප්‍රකාශනයට අපි ඇතුළත් කරන්නේ. ඒ නිසා
මෙන්න දෙවෙනි ලක්ෂණය සහ දෙවෙනි වෙනස්කම් විදිහට අපිට දකින්න පුළුවන් මේ ගිණුම් දෙක අතර. ඒ වගේම මේ ලැබීම් හා ගෙවීම් බිනුම හදන එකේ පරමාර්ථය අවසන් අරමුණ වෙන්නේ මුදල් ශේෂය ගණනය කිරීම එක. ඉතින් මුදල් ශේෂය ගණනය කිරීමට අමතරව මෙතෙන්දී මූලික අර්ථ ප්‍රකාශය වදන්නා මෙතනින් පස්සේ සාමාන්‍යයෙන් හදන්නේ මූලික අර්ථ ප්‍රකාශය. එතකොට එතෙන්ට අනිවාර්යයෙන්ම ව්‍යාපාරයේ ජංගම වත්කම් යටතේ අපේ ව්‍යාපාරයේ මේ සමිතියේ අවසාන දිනට කොච්චර සල්ලි ඉතුරු වෙලා තියෙනවද කියලා හොයන්න ඕනේ. හොයලා ඒක පෙන්වන්න ඕනේ ඒ අදාළ ජංගම වත්කම් යටතේ. ඉතින් ඒ නිසා ඒ යගේ ගණනය කරන්නේ මෙන්න මේ ලැබීම් හා ගෙවීම් ගිනුම පාවිච්චි කරලා. ඉතින් එතකොට අපි ඉස්සරහා අර්ථකථනය කතා කරනවා. එතකොට අපි ඒක ගැන වැඩිදුර කතා කරමු. ඊට පස්සේ අපි ආදායම් ප්‍රකාශනය නම් හදනකේ අරමුණ තමයි අතිරික්ත හෝ උන්නතාවේ ගණනය කිරීම. එතෙන්දී අපි සාමාන්‍යයෙන් මම කලින් වීඩියෝ එකේ කතා කරා අපි මේ සමිතියක ලාභය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ වගේම සමිතියක අලාභය කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. මොකද ලාභ අරමුණ නොගත් කියලා ලේබල් එක ගන්න තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙන්දී ලාභය කියන වචනේ වෙනුවට අතිරික්ත කියන වචනේ උන්නතාවේ කියන වචනේ පාවිච්චි කරන්නේ අලාභය කියන වචනේ වෙනුවට. ඒ නිසා ඔය විදිහට අපිට මෙන්න මේ ගිණුම් දෙක අතර ප්‍රධාන වෙනස්කම් දකින්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි බලමු දැන් එතකොට ලැබීම් හා ගෙවීම් ගිණුමයි ආදායම් ප්‍රකාශනය අතර තොරතුරු සටහන් කරනකොට ඒකේ ආකෘති දෙක මොනවාගේද කියලා. මේ ලැබීම් හා ගෙවීම් ගිණුම ගත්තොත් ඒකේ ආකෘති සාමාන්‍ය T ගිණුමක් වගේමයි. කියන්නේ සාමාන්‍යයෙන් අපි හදන මුදල් ගිණුම නැත්නම් අපි සාමාන්‍ය ව්‍යාපාරයක හදන මුදල් පාලන ගිණුමට සමානයි මේ ලැබීම් හා ගෙවීම් ගිණුම. ඉතින් එතකොට මෙතෙන්දී අපි සාමාන්‍යයෙන් ලැබීම් හා ගෙවීම් ගිණුමේදී ආරම්භක දවසට ඉදිරියට ගෙන යන ශේෂය අපි මේකේ හරපැත්තෙන් අරගන්නවා ඉතුරු වෙලා තියෙන සල්ලි ටික ආරම්භක දවසට. ඒ වගේම සියලුම ලැබීම් සල්ලි විදියට ලැබෙන සල්ලි බලයෙන් ලැබෙන ඕනම දෙයක් අපිට මෙතෙන්දී මේ ලැබීම් හා ගෙවීම් ගිණුමට හරගන්න පුළුවන්. උදාහරණ විදියට මොනවද මේ ලැබීම් වල උදාහරණ කියලා අපි කතා කරමු. අපිට සමාජිකයන්ගෙන් මුදල් ලැබෙනවා. සමාජික මුදල්. සමාජික මුදල්. පරිත්‍යාග විදිහට සල්ලි ලැබෙනවා. ඩොනේෂන් ලැබෙනවා. ඊට පස්සේ ඊට අමතරව අපිට ඇතුළත් වීමේ ගාස්තු වගේ ආදායම් ලැබෙනවා. ඇතුළත් වීමේ ගාස්තු සමාජිකයන් ඇතුළත් කරගන්නකොට අය කරන ගාස්තු. ඊට පස්සේ ඊට අමතරව තවත් බාහිර ක්‍රියාකාරකම් වලින් අපේ ආපන ශාලාවේ ආදායම් වෙන්න පුළුවන්. උතන එන්නේවා ආපන ශාලාවේ විකුණුම් වලින් ලැබිච්ච සල්ලි. ඔන්න ඔයගෙ වෙනත් බාහිර ක්‍රියාකාරකම් වලින් තව විශේෂ ක්‍රියාකාරකම් සිද්ධි ඇති වෙනකොට ඒ සිද්ධි වලින් ආදායම් උපයන දේවල් වලින් සල්ලි ලැබිලා තියෙනවා. මම ඒ දේවල් හර කරනවා. උදාහරණයක් විදියට අපි ගත්තොත් අපි ලොතරැයි පත් දීමක් කරනවා. ඒතකොට එතෙන්දී ඒ ටිකට් පත් සල්ලි කරලා අපි ගන්න සල්ලි ටික. ඒව අපි මෙතෙන්ද හර කරනවා. ඒතකොට සල්ලි වලින් ලැබුණා නම් විතරයි අපි මෙතෙන්ද හර කරන්නේ. ඒ වගේම සල්ලි වලින් ගෙවුවා නම් විතරයි මෙතෙන්ද බැර කරන්නේ. ඒ නිසා දෙවෙනියට අපි බැර වෙන දේවල් ගැන කතා කරොත් උදාහරණයක් සාමාන්‍යයෙන් අපි දන්නවා ව්‍යාපාරික මුදල් ගෙවීම මොනවද කියලා. සාමාන්‍යයෙන් මේ වගේ ව්‍යාපාරිකට සුවිශේෂී වෙන විදිහ ගෙවීම කිහිපයයි තියෙන්නේ. එකක් තමයි පරිත්‍යාග ගෙවීම. කාට හරි ඩොනේෂන් එකක් දීලා තියෙනවා නම් සමිතිය හරහා ලියෝ ක්ලබ් කරනවා, ලයන්ස් ක්ලබ් කරනවා. ඔය ඒගොල්ලන්ගේ ව්‍යාපෘති කරද්දී ඒගොල්ලෝ යම් යම් කටයුතු පරිත්‍යාග කරනවා. ඒකට එතෙන්දී සල්ලි දෙනවා නම් ඒවා ලැබීම් හා ගෙවීම් ගිනුම බැර. ඒ වගේම අපි ගත්තොත් මොනවා හරි විශේෂ ව්‍යාපෘති වලින් වෙනුවෙන් කරන ගෙවීම්. සල්ලි වලින් යම් නම් ගෙවීම් කරලා බඩු ගන්න ඕන. ඒවට අපි කරන දේවල් ව්‍යාපෘති සඳහා ගෙවීම්. ඊට අමතරව තව උදාහරණ පරිපාලන වියදම්. පරිපාලන වියදම්. උදාහරණ වැටුප් විදියට ඊළඟට විදුලිය, දුරකථන මොනවාගේ ගොඩාක් ගෙවීම් තියෙන පුළුවන්. ඒත් මේ හැම ගෙවීමම තමයි අපි මේ ලැබීම් හා ගෙවීම් වෙනුවට බැර කරන්නේ. ඉතින් එතකොට මෙතෙන්දී මේ හර කිරීම සහ බැර කිරීම අතර වෙනස, හර කරපු වගේ බැර කරපු වගේ අතර වෙනස අපි ගන්නවා ශේෂයේ විදියට, පහතට ගෙන යන ශේෂයේ විදියට. ඒතර මම අර කලින් කියපු මූලික අර්ථ ප්‍රකාශනයට කියන්නේ මෙන්න මේ විදිහට ගණනය කරගන්න මෙන්න මේ අගය. මෙන්න මේ ශේෂය තමයි අපි මූලික අර්ථ ප්‍රකාශනයේ ජංගම වත්තම් විදියට නිරූපණය කරන්න ඕනේ. හරි. එතකොට දැන් අපි මේ පැත්තට ආවොත් ආදායම් ප්‍රකාශනයේ ආකෘතිය. දැන් අපි අලුත් සිලබස් එකේ ආදායම් වියදම් ගිණුමක් වෙනුවට අපි භාවිතා කරන ආදායම් ප්‍රකාශනයේ ප්‍රකාශනය. ඒතර මේ ආදායම් ප්‍රකාශනයක් හදද්දී ආදායම් සහ වියදම්
එන්නනකොට අපි මුලින්ම ආදායම් ටික පෙන්නනවා පෙළගස්සලා පිළිවෙලට ඒ වගේම වියදම් ටික පළවෙනිම පෙළගස්සනවා ඊට පස්සේ පෙළගස්සලා අපි ආදායම් ටික එකතු උදාහරණ විදිහට අපි මම මේ විදිහට ගන්නවා ආදායම් වලට උදාහරණ කීපයක් එකක් අපි හිතමු මුලින්ම අපි පරිත්‍යාග ආදායමක් ලැබිලා තියෙනවා නම් ඒ දේවල් ඊට පස්සේ සමාජික මුදල් ආදායම් සමාජික මුදල් මම කලින් වීඩියෝ එකක් කිව්වා සමාජික මුදල් අය කරගන්න පුළුවන් විදි දෙකක් තියෙනවා වාර්ෂික සමාජික ක්‍රමයක් මුදල් ක්‍රමය සහ යාවජීව සමාජික මුදල් ක්‍රමය කියලා. ඒතරේ මේ ක්‍රම දෙකෙන් එකකට අය කිරීම කරන සමාජික මුදල් වලින් වසරට අදාළ ප්‍රමාණය තමයි මෙතෙන්ද ගන්න. එහෙම නැතුව සල්ලි වලින් ලැබෙච්ච ටික නෙමෙයි. මම කිව්වා මෙතෙන්දී ගන්නේ උපචිත පදනම. ඒ නිසා මෙතෙන්දී අපි හැම ආදායමක්ම ගන්නකොට වසරට අදාළ එක තමයි අරගන්න ඕනේ. ඒ වගේම තව ඇතුළත් වීමේ ගාස්තු බාහිර ක්‍රියාකාරකම් වලින් ලැබිච්ච ආදායම්. ඔය විදිහට අපි හැම ලැබීමක් හැම ආදායමක්ම අපි මේ ආදායම් ප්‍රකාශනයේ පළවෙනි තීරුවේ ඉදිරිපත් කරන අගයන් ටික. ඉදිරිපත් කරලා මේ අගයන් වල එකතුව අපි දෙවෙනි තීරුවට ගෙනියනවා. ඒ වගේම වියදම් ටික. ආයතනය තුල දරපු වියදම් ටික ඔක්කොම අපි මෙතෙන්ට දෙවෙනියට සටහන් කරගෙන යනවා පල්ලෙහාට. අපිටුම් විදුලිය, දුරකථන, සමාජික මුදල් කපා හැරීම් සමාජික මුදල් කපා හැරීම් අනුකු විශේෂ වේදම සමාජික මුදල් කෙනෙක්ගේ සමාජිකත්වයේ කපා හරින්නේක සමිතියට වියදමක් වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ වියදම් විශේෂයි. ඊට පස්සේ ෂය වගේ වියදම් සාමාන්‍ය ව්‍යාපාරික වගේම දීර්ඝ කාලවත්වම් පාවිච්චි කරන්න පුළුවන් ස්ථාවරත්වම්. ඒතර ඒවා ෂය වීමකට භාජනය වෙනවා. ඒතර ඒවට අදාළ වියදම් සල්ලි වලින්ම ගන්න ඕනේ නැහැ. ඒතර ෂය වීම මෙතෙන්ට යන්නේ නැහැ. නමුත් කෙනෙක්ගේ වියදමක් වෙනවා. හරි. ඒ වගේම මේ සමාජික කපා හැරීමත් මේ සල්ලි වලින් ගෙවන්න නැති වුණාට ඒක මෙතෙන්ට වියදමක් වෙනවා. ඔන්න ඔය විදිහට අපිට විවිධ වියදම් ඇති වෙනවා. ඉතින් මේ වියදම් ඔක්කොම මෙතන අපි ආදායම් ප්‍රකාශනයේ වියදම් විදිහට පෙළගස්සලා ඒක එකතුව දෙවෙනි තීරුවට ගෙනියනවා. එනිහිලා මේ ආදායම් වල එකතු වෙන වියදම් වල එකතු අඩු කරලා අපි ගන්නවා අතිරික්ත හෝඋණතාවය. අතිරික්ත හෝඋණතාවය. අතිරික්තයක් කියලා කියන්නේ මේ ආදායම් ටික වැඩි නම් අපි තුමා ආදායම් 10000යි වියදම් 8000යි. එහෙනම් අතිරික්තයක් කියනවා 2000. අපි ආදායම 10000ක් වෙලා වියදම් 15000ක් වුණා. එතකොට එන්නේ ආදායම මදි. ඒ කියන්නේ ඕනතාවයක් රුපියල් 5000ක්. ඉතින් ওই විදිහට අපි මේ ප්‍රකාශනය හදලා වසරේ අතිරික්ත ඕනතාවය ගණනය කර ගන්නවා. හැබැයි මේ පැත්තේ අපි වසර අවසාන මුදල් ශේෂය තමයි ගණනය කරගන්නේ මේ ලැබීම් හා ගෙවීම් විනම හදලා. right. එතකොට අපි මූලික දේවල් ටික කතා කරා. මේ ලැබීම් හා ගෙවීම් දිනමයි ආදායම් ප්‍රකාශනය කියන මූලික දේවල් දෙක අතර. නමුත් මෙතෙන්දී තව දැන් අපි ගැඹුරින් කතා කරන්න යන්න අවශ්‍යයි. මොනවාද මෙන්න මේ පරිත්‍යාග සමාජික මුදල් ඇතුළත් වීමේ ගාස්තු වගේ විශේෂ ආදායම් ප්‍රභවයන් තියෙනවා මේ සමිතියකටම සුවිශේෂී වෙච්ච. ඉතින් අන්නේ ආදායම් ගැන ගිනුම් තියන විදිය අපි ටිකක් ඉගෙන ගැනීම කරන්න ඕනේ විධිමත් පිළිවෙලට. ඉතින් ඒ ටික තමයි අපි ඊළඟ වීඩියෝ එකේ කතා කරන්නේ. ඉතින් එමනම් අපි ඊළඟ වීඩියෝ එකදී හම්බෙමු මේ සමාජික මුදල් පරිත්‍යාග ඇතුළත් වීමේ ගාස් සම්බන්ධයෙන් කොහොමද ගිණුම් ගත කිරීම කරන්න කියන එක. හොඳයි. ආයෙත්